ඔබ ඔබගේ තිරය මතට 3D Max විවෘතර ගත්තා නම් ඔබට 3D Max මේ ආකාරයෙන් දිස්සනවා ඇති. ඔබට පැහැදිලි වෙනසක් මෙම වැඩසටහන තුළදී දැක් ගන්න ලැබෙනවා ඇති. ඔබට පෙනෙනවා ඇති මේ අනිකුත් වැඩසටහන් වලට වඩා මදක් වෙනස් වූ වැඩසටහනක් බව. මක් නිසාදයත් මෙහි මේ ආකාරයෙන් අයිකෝන් සිතා විශාල සංඛ්‍යාවක් ඔබට දැක් ගන්න ලැබෙනවා. නමුත් ඔබ මෙම අයිකෝන්ස් වලට බිය විය යුතු නැහැ. මක් නිසාදයත් ඔබ හොඳින් හඳුනන එමෙන්ම ඔබ මීට පෙර ඔබ භාවිතා කර තිබෙන නොයෙකුත් වැඩසටහන් තුළදී ඔබ භාවිතා කර තිබෙන සමහර ඔබ්ජෙක්ට් සහ එම විධාන ඒ ආකාරයෙන්ම මෙහිදීත් ඔබට භාවිතා කිරීමට ලැබෙනවා. එම නිසා ඔබ මේ ආකාරයෙන් වැඩසටහනක් භාවිතා කිරීමේදී කෙසේත්ම පිය යුතු වන්නේ නැහැ. ඔබ මෙම 3D Max උත්තරගත් පසුව ඔබට මේ ආකාරයෙන් මෙම top, front, left, perspective වශයෙන් සඳහන් වූ මේ ආකාරයෙන් කොටු හතරක් දැක් ගන්න ලැබෙනවා. මෙහිදී අප මෙම කොටුවලට viewports යනුවෙන් සඳහන් කරනවා. මෙම viewports මේ ආකාරයෙන් top, front, left, perspective වශයෙන් බෙදී තිබෙන්නේ. මෙම top පැන සඳහන් වූ viewport එකෙන් ඔබ යම්කිසි object එකක් දිහා උඩින් බලන ආකාරයට තමයි මෙම top viewport එකෙන් අපට පෙන්වන්නේ. එමෙන්න මෙම front viewport එක තුලින් අපට අප object එක දිහා ඉදිරියෙන් බලන විදිහ තමයි මේ මෙම front යන viewport එකෙන් පෙන්වන්නේ. එමෙන්න මෙම left යන viewport එකෙන් ඔබගේ object එක දිහා ඔබගේ වම්පසින් කෙසේ දිස්වනවාද යන පිළිබඳ පෙන්눔 කරනවා. එමෙන්න perspective යන viewport එකෙන් ඔබට ඒ පරිසරයේදී දැක ගන්න ලැබෙන ආකාරය පෙන්눔 කරනවා. එමෙන්න ඔබට මෙම object හඳුන්වා දිය යුතු වන්නේ නැහැ. ඔබ මෙම objects දන්නවා ඇතැයි මා සිතනවා. මෙම box, sphere, cylinder, torus, teapot, cone මේ අනාදී වශයෙන් වූ objects ඔබ මීට පෙරදීත් භාවිතා කර ඇති. එම නිසා මෙම objects හඳුන්වා දිය යුතු වන්නේ නැහැ. මීට වෙනස් වූ objects අප ඉදිරියේදී භාවිතා කර යම් යම් දේ සාදා ගන්න නිසා ඔබ එහිදී එම objects ඔබට හඳුනා ගන්න ලැබේ. මේදී මා ඔබට අප 3D Max තුලදී සාමාන්‍යයෙන් බහුලව භාවිතා කරන විධාන කීපයක් හඳුන්වා දෙන්නම්. ඔබට මෙම ටූල් බාර් දෙකටම පල්ලෙහැයින් මේ ආකාරයෙන් ඔබට පෙනෙනවා ඇති modify, එමෙන්ම create, motion, display, utilities යනාදී වශයෙන් වූ ටැබ්ස් කීපයක් දිස්සනවා. මේ එක එක ටැබ් එක ක්ලික් කරන විට මේ ආකාරයෙන් වෙනස් වන ආකාරය ඔබට පෙනෙනවා ඇති. මෙම create යන ටැබ් එක ක්ලික් කර විට එහි මෙම geometry, එමෙන්ම shapes, light, camera, helpers, space wrappers, systems යනාදී වශයෙන් වූ commands කීපයක් දිස්සනවා. මෙම object shapes, compounds, light cameras, particles, helpers, space wrap, modifiers, modeling මෙම toolbar එකේ තිබෙන සියලුම objects ඔබට මෙම create geometry, shapes, light, camera, helpers, space wrap, system යන මෙම එක එක icon එක click කිරීම මගින් මෙම toolbar එකේ තිබෙන සියලුම objects ලබා ගන්න හැකියාව ලැබෙනවා. එමෙන්න මෙම icons කීපයට පහලින් මේ ආකාරයෙන් අප 3D Max භාවිතයේදී බහුල වශයෙන් භාවිතා කරන මෙම විධාන කීපයක් තිබෙනවා. මා ඔබට එම විධාන කීපය හඳුන්වා දෙන්නම්. ඊට පෙර ඔබට පෙනෙනවා ඇති මෙම viewports හතරට පහලින් මේ ආකාරයෙන් ඉලක්කම් සඳහන් වූ යම්කිසි ලයින් එකක් තිබෙනවා. අප මේට ටයිම් ලයින් එක යැයි හඳුන්වනවා. ඒ බිඳුවේ සිට 100 දක්වා අප 3D Max විවෘතකගත් විට අපට 3D Max මගින් මෙම බිඳුවේ සිට 100 දක්වා ලබා දෙනවා. නමුත් ඔබට අවශ්‍ය නම්
මෙම ටයිම්ලයින් එකේ මෙම කාල පරාසය ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුළුවන්. ඔබය වෙනස් කර ගැනීමට ඔබට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ මෙම ඔබට පෙනෙනවා ඇති මෙම සීයේ සඳහන් වූ ස්ථානයට ඉදිරියෙන් ටයිම් කම්ෆිගරේෂන් යනුවෙන් සඳහන් අයිකොන් එකක් තිබෙනවා. ඒ ක්ලික් කිරීම මගින් ඔබට මේ ආකාරයෙන් තව වින්ඩෝ එකක් විවෘත වෙනවා. එහි animation යන සඳහන් වූ ස්ථානයේ මෙම length යන ස්ථානයේ ඔබට පුළුවන් highlight කර ඔබට අවශ්‍ය නම් 150ක් ලබා දී ඉන්පසු ඕකේ කළ විට ඔබට පෙනෙනවා ඇති ඔබගේ timeline එක අප ලබා දුන් කාල පරාසයට අනුව වෙනස් වී ඇති ආකාරය. එමෙන්න ඔබට පෙනෙනවා ඇති එම timeline එකට පහලින් auto key එමෙන්න set key යන ආදී මෙම යතුරක් සඳහන් වූ කොටුවක් ඔබට පෙනෙනවා. ඒිනුත් සඳහන් වන මෙම set key යන විධානයම තමයි. එන්ම key filters එමෙන්න මෙම ඔබට පෙනෙනවා ඇති සාමාන්‍ය ඔබ දැක තිබෙන මෙම icons පහ. එන්න go to start, previous frame, play animation, next frame, go to end. එන්ම ඊට එහා පැත්තෙන් ඔබට පෙනෙනවා ඇති zoom, zoom all, zoom extend, zoom extends all. එම feel to view, pan, arc rotate, min max toggle යන වශයෙන් විධාන කිහිපයක් මම එක් විධානය ඔබට පැහැදිලි කර දෙන්නම්. මෙම zoom මගින් ඔබට හැකියාව තිබෙනවා අපි හිතමු ඔබ object select කර එහි sphere select කර ඉන්පසුව ඔබ මේ ආකාරයෙන් ගෝලයක් නිර්මාණය කරගත්තා කියා ඉන්පසුව ඔබ මෙම zoom යන විධානය click කර ඔබ කැමති viewport එකකට ඔබගේ mouse pointer එක රැගෙන ගොස් ඒ පසුව එය මේ ආකාරයෙන් ඔබගේ right mouse button එක click කර මේ ආකාරයෙන් select කර ඉන්පසුව මෙම zoom යන විධානය select කර මේ ආකාරයෙන් zoom කළ විට ඔබට පෙනෙනවා ඇති සිදුවන වෙනස්කම්. එමෙන්න ඔබ මෙම zoom all යන විධානය click කර මෙම viewport එකට ගොස් මේ ආකාරයෙන් එය ඔබගේ right mouse left mouse button එක click කර මේ ආකාරයෙන් mouse එහා මෙහා ගෙන ගිය විට ඔබට පෙනෙනවා ඇති ඔබ කලින් විධානයේ මෙන්නව මෙම විධානයේදී viewport හතරම වෙනස් වන ආකාරය. එමෙන්න මෙම zoom extent යන විධානය මගින් ඔබට පුළුවන් ඔබ select කර තිබෙන viewport එකේ තුල තිබෙන object එක පමණක් මේ ආකාරයෙන් zoom කර ගැනීමට. මම මෙහිදී මෙම front viewport එක select කරගත්තා යැයි සිතමු. ඉන්පසු ඒ select කර මේ ආකාරයෙන් zoom extent යන විධානය click කර විට ඒ viewport එක මේ තුල තිබෙන object මේ ආකාරයෙන් zoom වී අපට පෙන්වනු ලබනවා. එමෙන්න zoom extend all යන විධානය මගින් කෙරෙන්නේත් මෙම zoom all යන විධානය මගින් කෙරුව ආකාරයටම viewport සිහල්ලේම තිබෙන එම object එක අපට zoom කර පෙන්වනවා. ඔබට පෙනෙනවා ඇති එය වෙනස් වූ ආකාරය. මෙන්න මෙම pan අතක් මෙන් සඳහන් වූ විධානය click කිරීමකින් ඔබට පුළුවන් ඔබගේ viewport එක එහා මෙහා ගෙන යාමට ඔබ එහෙම ගෙන යාමට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ ඔබගේ left mouse button එක ඔබගේ අවශ්‍ය viewport එක මත click කර ඉන්පසුව එය left mouse button එක click කරගෙනම ඔබගේ viewport එක එහා මෙහා ගෙන යාම. එවෙන්ම මෙම arc rotate යන විධානය මගින් ඔබට පුළුවන් ඔබ select කර තිබෙන මෙම ඔබගේ viewport එක තුල තිබෙන object එක එහා මෙහා කරකවා ගැනීමට ඔබට පෙනෙනවා ඇති ඒ සිදුවන ආකාරය. එමෙන්ම min max toggle යන විධානය මගින් කෙරෙන්නේ ඔබගේ viewport එක ඔබගේ මෙම viewport හතර නොපෙනී ගොස් එක් viewport එකක් පමණක් ඔබගේ තිරයේ දිස්වීමට සැලැස්වීමයි. ඔබට පෙනෙනවා ඇති මාමය min max toggle එක click කර විට සිදු වෙනස. එමෙන්ම ඒ නැවත click කිරීම මගින් ඔබට හැකියාව ලැබෙනවා ඔබගේ 3D max තිරය තිබූ ආකාරයටම පත් කර ගැනීමට. ඔබට පෙනෙනවා ඇති සිදු ආකාරය. මං හිතන්නේ ඔබට යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති මේ තිබූ commands
එමෙන් මේ ඔබ්ජෙක්ට්ස් පිළිබඳව ඉදිරියේදී ඔබට එම ඔබ දැයිගෙන ගත්තේ දේ භාවිතා කොට ඔබට හැකියාව ලැබෙනවා යම් දම් දේ ක්‍රියා ඔබ නිර්මාණය කර